තරංග මොකද මේ ඔයා දවල්ට තරු පෙන්වන්න හදන්නේ මිනිස්සුන්ට? දවල්ට තරු පෙන්වන්න කියන්නේ ග්‍රහලෝකාගාරයකදී ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ දවල් කාලයේදී ග්‍රහලෝක තරු පිළිබඳව මිනිසුන් දැනුවත් කිරීම සහ සංදර්ශන පැවැත්වීම සහ සංදර්ශන පැවැත්වීම. ඉතින් මේ මම මේ දවල්ට තරු පෙන්වනවා කියලා කියන්නේ කාමරයක් තුළ තමයි මේ ග්‍රහලෝකාගාරයක් කියන එක සංදර්ශන පවත්වන්නේ. ඉතින් දවල්ට තරු පෙන්වනවා කියලා කියන්නේ අන්න ඒකයි. මේ අදහස ආවේ කොහොමද වට? මේ අදහස මම පොඩි කාලේ නම් මේ අදහස තිබුණා. මොකද පළවෙනි මට මේ අදහස මුලින්ම ආවේ අපේ පාසලේ මම ඉගෙන ගන්න කාලේදී පාසලේදී ප්‍රදර්ශනයකට මට මේ අදහස ආවා. ප්‍රියන්ත පොඩිතුමාගේ ගුරු පියාණන් තමයි මට මේ අදහස දුන්නේ මුලින්ම. මේ මේ වගේ දෙයක් කරමු, මේ වගේ දෙයක් ප්‍රදර්ශනය ඉදිරිපත් කරමු කියලා. පස්සේ ඒ ප්‍රදර්ශනයෙන් අපි තේරිලා කලාප දක්වා අපි පාසල් කාලේදී යමු වුණා. දාද ප්‍රියන්ත සර් කයිලදී? ඔව් ප්‍රියන්ත සර්ට මම ආරාධනා කළා තියෙනවා. ඔයා මීට ඒ කියන්නේ ඔයාට මේ අදහස එන්න කලින් ඔයා වෘත්තියක් කරාද? ප්‍රකියාවක් කරාද කොහොමද? ඒක මම පාසල් යනවදී. පාසල් යනවදී තමයි මේ අදහස මට ආවේ. මේක කරන්න මට අවුරුද්දක් විතර ගියා. වියදම දරාගත්තේ මම සිංගප්පූර් වල වර්ක් කරේ. ඒ කාලේදී මම උපයපු සල්ලි වලින් තමයි මේ වියදම දරාගත්තේ. මේක නිර්මාණය කරන්න මට අවුරුද්දක් පමණ කාලයක් ගියා. මට සහායකයෙක් විදිහට ගියා කමල් ශනීක මගේ මල්ලි. එයයි අපේ ගෙදර හැමෝමත් එක්කම තමයි මේ වැඩේ කරගෙන ගියේ. මේ ග්‍රහලෝකාගාරය පවත්වාගෙන යන්න පුළුවන් තාක් කල් මම මේ තරු පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ තරු වලට අමතරයම සුත්වා පෙන්වන්න හදනවද? නැහැ. ඊට අමතරව දෙයක් පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අධ්‍යාපනික වැඩසටහන තමයි මෙතනදී මම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. තරංග ඔයා දැන් වෙන කාටද මේ ග්‍රහලෝකාගාරය පෙන්වන්න හදන්නේ? මේ පෙන්වන්න හදන්නේ මා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා මට අනුමැතියක් කරන්. ඒ අනුව මම පාසල් ළමයින්ට මේක සුදුසුයි කියලා අනුමැතිය අරන් ඒ අනුව පාසල් ළමයින්ට තමයි පෙන්වන්න මම බලාපොරොත්තු වෙන්නේ. ළමුන්ට සුදුසු දර්ශන විෂය සමගාමීව පිළිබඳ දැනීමක් ගන්න පුළුවන්ද ළමයින්ට කොහොමද? ඔව් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඔයාලා ඉදිරියේදී මේ සඳහා අනුග්‍රහය බලාපොරොත්තු වෙනවා කොහොමද? මට මේක ඉදිරියට පවත්වාගෙන යන්න අනුග්‍රහයක් අවශ්‍යයි. මොකද මේ නඩත්තු වියදම් ගොඩක් අමාරුයි. මේරේදී හැම දෙයක්ම ඩැමේජ් වෙනවා නිතරම. ඉතින් ඒවට මට අනුග්‍රහකයෙක් ලබා ගන්න මම බලාපොරොත්තු වෙනවා. කීයක් විතර වියදම් වුණාද? මට 120,000ක් විතර වියදම්. මම ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ මේ පිළිබඳ දැනුවත් කරලා ඒගොල්ලන්ගේ තාක්ෂණික දැනුම සහ නවීන තාක්ෂණික ප්‍රක්ෂේපණ උපකරණ ඒ පිළිබඳව දැනගනිමින් ඔවුන්ගෙන් සහාය බලාපොරොත්තු වෙනවා.